नमस्कार विवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा थुनुरुवनट समदा तिसरण शरणयामि। साधु साधु। අද දවසේ අසිරිමත් දම්සක සදහම් දේශනය සඳහා දායකත්වය දරන්නේ එප්පාවල පදිංචි කරුණාසේන අමරකෝන් මහතා සහ එම මහත්මියත් ඒවගේම දූ දරු පිරිසක්. ඉතිං ඒ පින්වතුන්ගේ මූලිකත්වයෙන් තමයි මේ ධර්මදානමය පින්කම අද සිද්ධ වෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ පහළ වෙච්ච දුර්ලභ මනුෂ්‍ය රත්නේ. බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ ලෝකයට මහත් සැපයක් සැනසෙල්ලක් උදා වුනේ. බුදුරජාණන් වහන්සේ පහළ වීම නිසා බොහෝ දෙනෙක් සසර දුකින් එතෙර වුණා. ඉතින් ඒ සසර දුකින් එතෙර වුණා කියන එක ගැන අපිට හොඳට තේරෙන්නේ මේ බුද්ධ දේශනා, බුදුරජාණන් වහන්සේ වදාළපු ධර්මය අපි ශ්‍රවණය කරද්දී. ඒ ධර්මයේ සඳහන් වෙනවා සසර දුකින් එතෙර වෙච්චි මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා ගැන. උන්වහන්සේලා දේශනා කරනවා, මම සසර දුකින් එතෙර වෙنده සංසාරයේදී මේ වගේ දේවල් කළා, මට බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා, මට මාර්ගඵලලාභී උත්තමයන් වහන්සේලා මුණ ගැහුණා, මට සසර දුකින් එතෙර වෙන්න මගේ ප්‍රශ්නේ විසඳගන්න පුළුවන් වුණා කියලා. ඒකෙන් තේරෙනවා අපිට ඒ රහතන් වහන්සේලා ගැන ශ්‍රවණය කර අසා දැනගනිද්දී උන්වහන්සේලා අතීතයේ පටන් සසර දුකින් එතෙර වෙන්න කියලා කුසල් එකතු කළා. පුණ්‍ය ධර්මයන් රැස් කරගෙන තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ මේ සත්වයෝ කෙලවරක් නැතුව අවසන් කෙලවරක් පේන්නේ නැති ගමනක යනවා කියලා. ඒකට මොකද්ද අපි කියන්නේ? ඒකට කියන්නේ සංසාරය කියලා. ආරම්භක කෙලවරකුත් නැහැ, අවසාන කෙලවරකුත් දකින්ද නැති අවසන් නොවන ගමන කියන එකට කියනවා නමක් මොකද්ද? සංසාරය කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අනමතග්ගෝයම් භික්ඛවේ සංසාරෝ පුබ්භා කෝටින පඤ්ඤායති. මේ සංසාරේ පටන් ගත්ත වූ අවසන් වූ කෙලවරක් දකින්න බැරුව ඉපදෙමින් මැරෙමින් යන අවසන් නොවන ගමන මේක කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංසාර ගමනේදී අපි එද්දී කරලා තියෙන්නේ මේ මහා පොළවට පස්සේ කුදු කරපු එක. ඒ නිසා මහණෙනි, මේ මහා පොළව කියන්නේ අමු සොහනක් කියලා වදාළා. හොඳට කල්පනා කරලා බලන්න. හොඳට නුවණින් විමසලා බැලුවොත් අපිට තේරෙනවා අපි මේ ජීවිතෙත් මරණයට පත් වෙනවා. අපි කලින් ජීවිතවලත් මරණයට පත් වුණා. අතීතේ බැලුවත් අපිට දකින්න තියෙන්නේ මොකද්ද? මරණයට පත් වෙවි ආපු එක. අනාගතේ බැලුවත් මරණයට පත් වෙවි යන තැන එකක් කියලා රහතන් වහන්සේලා මේ කියන්නේ. එතකොට ඒ රහතන් වහන්සේලා අපිට පෙන්වා දුන්න උන්වහන්සේලා අතීත ජීවිතේ ඒ රැස් කරගත්තු කුසල ධර්මයන් ජීවිත අවබෝධයේ පිනිස. ඉතින් අන්නේ ගැන සඳහන් වෙන
අපටත් ඉතාමත් වැදගත් අපේ ජීවිත ගමනත් අපිට සාර්ථකව ධර්මය තුළින් පිළිසරණක් හදාගන්න ඒ දේශනා උපකාරී වෙනවා. ඇයි එහෙම ඒ දේශනාවන් අපි උපකාර කරගෙන ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ අරමුණු කරගෙන අපි වාසය කරන්න ඕනේ? දැන් උපෝසත දවසට අපි සීලය පිහිටනවා. කොහොමද අපි සීලය පිහිටන්නේ? උතුම් රහතන් වහන්සේලා අනුගමනය කරමින් අද දවස පුරාවට අපි ප්‍රාණඝාතයෙන් වෙන් වී වාසය කරනවා. අන්න එතකොට එහෙනම් අපි අරමුණු කරගන්නේ කවුද? ඒ රහතන් වහන්සේලා. උන්වහන්සේලා දිවි පරදුවට තියලා මේ ධර්මයේ පුරුදු පුහුණු කරගත්තු අය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා, මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේ විස්තර කරනවා තමන් වහන්සේ අතීතයේදී රැස් කරගත්තු පින ගැන. ඇයි එහෙම පින කුසලයේ රැස් කරගන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා, ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ. සමහර අය මිනිස් මව් කුස උපදිනවා. දැන් අපි උපදුනේ කොහෙද? මිනිස් මව් කුසකින් තමයි අපි මේ ලෝකයට ඇවිත් ඉන්නේ. ගබ්බ මේකේ උප්පජ්ජಂತಿ නිරයම් පාපකාමිනෝ. පව් කරපු අය කොහෙද යන්නේ? නිරේ ගිහින් උපදිනවා. සග්ගං සුගතිනෝ යන්ති. ස්වර්ගයේ යන්නේ කවුද? දෙවියන් අතර ගිහින් උපදින්නේ කවුද? පින් කරපු කෙනා. පරිනිබ්බන්ති අනාසව. කෙලෙස් නැති අය පිරිනිවන් පාන. එහෙනම් අපි සංසාරේ යන්නේ කෙලෙස් එක්ක. දැන් අපි ඇවිල්ලා ඉන්නේ මනුස්ස ලෝකේ. දැන් මේ ජීවිතෙත් අපි ගෙවනවා. එතකොට මේ ජීවිතය ගෙවිලා යනකොට අපිට ආයමත් උපත සකස් වෙනවා. දැන් අපි මෙහෙම හිතන්න, අපේ ජීවිතේ හරියට මුහුදක පාවෙන අයිස් කුට්ටියක් නම් ඒ අයිස් කුට්ටියේ උඩින් පේන්නේ, වතුරට උඩින් පේන්නේ මහා විශාල කොටසක් පේනවද? චූටි කොටසක් පේන්නේ. නමුත් වතුරෙන් යට කොච්චර තියෙනවද? විශාල අයිස් කුට්ටියක් තියෙනවා. ආන් ඒ වගේ තමයි අපේ සංසාර ගමනේ යන ජීවිතේ. අපට පේන්නේ ටිකයි. අපි මේ ජීවිතේ කොටස විතරයි හිතන්නේ. අපි මේ ජීවිතය ගැන කතරේ කල්පනා කරන්නේ. ඉතාමත් චූටි ආයුෂක් අපි ඇතුව මේ ලෝකේ යනවා. ඒ යනකොට අපිට දායාදේ හැටියට අරන් යන්න තියෙන්නේ අපි චේතනා පහල් කළ රැස් කරගත්තු දේවල් නේද? ඉතින් ඒ නිසා අපි අන්නේ චේතනා පහල කළ රැස් කරගත්තු දේවල් හොඳ අපිට අතීතයේ දෙස බලද්දී සතුට ඇති වෙන දේවල් තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් මේ රහතන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඒ පිළිබඳව. උන්වහන්සේ තමන් වහන්සේ ගැන දේශනා කරන මෙහෙම, මේ පුලින තූප තේරාපදා. පුලින කියලා කියන්නේ මොනවටද? වැලි. දැන් ඔය ළමයිට නමුත් දාලා තියෙනව නේද පුලින කියලා? පුලින කියන්නේ මොනවටද? වැලි. ඒතර වැලි අරමුණු, වැලි මුල් කරගෙන මේ භික්ෂුව එහෙනම් පින කරගෙන තියෙනවා. සමහර දේශනාවල තියෙනවා සක්මන් මළුවට වැලි ගෙනල්ලා සුදු වැලි හොඳට හොදලා දැම්මා, ඒ නිසා මට සසර දුකින් එතර වෙන්න මේ පින උපකාර වුණා කියලා. කෙනෙක් ධාතු සෑයට මලක් වෙන්න පුළුවන් පූජා කරන්නේ. කෙනෙක් ධාතු සෑයකට පැම් පොදක් වෙන්න පුළුවන් පූජා කරන්නේ. කෙනෙක් ධාතු සෑයකට පහනක් වෙන්න පුළුවන් පූජා කරන්නේ. එහෙම නැත්නම් කෙනෙක් බෝධින් වහන්සේගේ වැටිලා තියෙන බෝපත්‍ර වෙන්න පුළුවන් ඉවත් කරන්නේ. චේතනාව පිරිසිදුව හදාගත්තොත් ආන් ඒ පින උපකාර වෙන්න පුළුවන් සසරෙන් ඈතර කරවන්න. එහෙනම් කොච්චර අපිට මේ තුන්රුවන් මුණ ගැහෙන වෙලාවේ කොච්චරනම් අවස්ථාව ලැබිලා තියෙනවද මේ විදිහේ පින් කරගන්න? ආර්ය සංඝයා විශ්ේ දානි හැඳක් බෙදපු එක වෙන්න පුළුවන් ඔබට සසරින් ඈතර කරවන්න උපකාර කරන්න. අන්න ඒම මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අපි රැස් කරගත්තු පින් මෙනෙහි කරනකොට, දැන් අපි මෙහෙම කියනකොට ඔබ මෙනෙහි කරන්න කියලා, ඒ රැස් කරගත්තු පින් මොනවාද කියලා, එහෙනම් ඒක දිගහැරෙන්න ඕනේ කොයි වගේද? වියනක් දිගහැරෙනවා වගේ. අපි රැස් කරගත්තු පින් ඉක්මනින් ඉක්මනින් මතක් වෙන්න ඕනේ.
දැන් අපි කියමු ඔබට මේ වෙලාවේ සිහි කල්පනා හොඳට තියෙන වෙලාවේ මේ ගැන සිහි කරන්න කියලා ඔබට සිහි වෙන්නේ නැත්තම් හදිසිය ඔබ අසනීප වෙලා ලෙඩ ඇඳක වැටිලා ඉද්දී සිහි වෙයිද? සිහි වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒකට හේතුව මොකද්ද? අපි ඒ මෙනෙහි කරන්න පුරුදු නොවී සිටීමයි හේතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ ඔබ මෙනෙහි කරන්න පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේ ගැන ඒකට කියනවා බුද්ධානුස්සතිය. ඔබ මෙනෙහි කරන්න පුරුදු වෙන්න තථාගතයන් වහන්සේ වදාරපු ධර්මයේ ඒකට කියනවා ධම්මානුස්සතිය. ඔබ මෙනෙහි කරන්න පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන ඒකට කියනවා මොකද්ද? සංඝානුස්සතිය, රහතන් වහන්සේලා ගැන. ඊළඟ ඔබ මෙනෙහි කරන්න පුරුදු වෙන්න කියනවා දුනු දාණය ගැන. ඒකට කියනවා මොකද්ද? ඡාගානුස්සතිය. දැන් ද කෙනෙක් මෙනෙහි කරනවා නම් තමන් දුනු දාණය ගැන ඒක වෙන්න පුළුවන් නිකලෙස් කරවන්න හේතු වෙන. එහෙනම් ඔබ මෙනෙහි කරන්න පුරුදු වෙන්න කියනවා ඔබ සමාදම් වෙලා රැකපු සීලය ගැන. ඒකට කියනවා මොකද්ද? සීලානුස්සතිය. ඒ වගේම මේ ජීවිතේ හැම දෙයක්ම අත්හැරලා අපි ඕනම වෙලාවක යන්න පුළුවන්. ඒකට කියනවා මොකද්ද? මරණානුස්සතිය. ඊළඟ අපිට දුකක් නැතුව ජීවිත අවබෝධය ලබන්න පුළුවන් තව තැනක් තියෙනවා. ඒ තමයි දෙවියන් අතර. එහෙනම් මේ ජීවිතේ ජීවිත අවබෝධය පිණිස මහන්සි ගන්න කෙනා ඊළඟ ගිහින් උපදින්නේ කොහෙද? දෙවියන් අතර. ඒකට දේවතානුස්සති උපකාර වෙනවා. මේවට කියන අනුස්සති. අනුස්සති කියන්නේ මෙනෙහි කරන දේවල්. ඉතින් ආන් ඒ වගේ ඔබ පුරුදු වෙන්න ඕනේ තමන් රැස් කරගත්තු පින මෙනෙහි කරන්න. බොහෝ වෙලාවට අපට පින නෙමෙයි මෙනෙහි වෙන්නේ. බොහෝ වෙලාවට මෙනෙහි වෙන්නේ අපේ හිතේ පිහිටවගත්තු එක්කෝ මොකක්ද? අමනාපය, තරහ, වෛරය, ක්‍රෝධය, පලිගැනීමක්. මේ දේවල් තමයි සිතට එන්නේ. ඒක තමයි පිරිහුණු සිතේ ස්වභාවය. ඒ නිසා අපේ දියුණු වෙච්ච හිතේ තියෙන්නේ මොකද්ද? මෛත්‍රිය, කරුණාව, දයාව, රැස්කල පින, මේව මෙනෙහිවි. ඉතින් බලන්න මේ මහරහතන් වහන්සේ තමන් වහන්සේ කරපු පින ගැන විස්තර කරනවා. කියනවා හිමාල පර්වතයට නුදුරින් තිබුණා කියනවා යමක කියලා පර්වතයක්. දැන් අද අපිට ඒව නම් හොයාගන්න නෑ. ඒව අතීතයට ගිහිල්ලා ඉවරයි. කල්ප ගණන් අතීතයේ තිබ්බ දේවල් මේ. එතකොට මේ හිමාල පර්වතයට නුදුරින් තිබ්බ යමක කියලා පර්වතයක්. ආන් එතන පහලින් තමයි ඒ අසපුව තිබ්බේ. එතකොට එතන හිටියා ඒ අසපුවේ නාරද කියලා උග්‍ර තපස් තියෙන ජටිලේ. නාරද මොකද්ද? එතකොට ඒ තාපසින්නාසගේ නම නාරද. එතකොට ඒ නාරද කියන උග්‍ර තපස් රැකපු තාපසින්නාසේ හරි ඉර්ධිමත්. ඉර්ධිමත් කියන්නේ මොනවද? ඉර්ධියෙන් මවන්න පුළුවන් සමහර දේවල්. මේ සිත දියුණු කළාට පස්සේ මේ චිත්ත දියුණුවෙන් පුදුමාකාර දේවල් කරන්න පුළුවන්. මේ නාරද කියන උග්‍ර තපස් ඇති තාපසින්නාසටත් මේක පුළුවන්. ඉතින් දහස් ගණනක් ශිෂ්‍යෝ පිරිවරාගෙන හිටියේ. එතකොට ශිෂ්‍ය පිරිස දහස් ගණනින් මෙයා වට එකතු වෙන. එහෙනම් ඒ අයටත් ඒ ශාස්ත්‍රය කියා දෙනවා. ඉරිදී ලබන ශාස්ත්‍රය කියා දෙනවා. ඉතින් මේ තාපසින්නාංශය කියනවා මම ඒ කාලේ විවේකීව වාසය කළා. හැම කෙනෙක්ම මගේ මේ ඉර්ධියානුභාවයේ තේජස නිසා හැමෝම ඇවිල්ලා ගරු සත්කාර කරන්නේ මටයි. හැමෝම වැඳ නමස්කාර කරන්නේ මටයි. ඒ කෙනා තමයි මූලික නායක ප්‍රධාන කෙනා. ඒත් එයාට තමයි පුද සත්කාර කරන්නේ. එතකොට මට අවවාද දෙන්න කෙනෙක් නැහැ. එයා කල්පනා කළා කොහොමද? මට තමයි හැමෝම ගරු සත්කාර සම්මාන කරන්නේ. මට අවවාද දෙන්න මගේ අඩුපාඩු පෙන්වා දෙන්න කවුරු කෙනෙක් නැහැ. ඒ නිසා මට ආචාර්යවරයෙක්, උපාධ්‍ය කෙනෙක්, මගේ වරද පෙන්වා දෙන්න කෙනෙක් ඉන්නවනම් අනේ කොච්චර හොඳද කියලා හිතුවා. දැන් ඒ නිහතමානී හිතක් නෙවෙයිද කියන්නේ?
සාමාන්‍ය කෙනෙක් කැමතිද වෙන කෙනෙක් යටතේ ඉන්න? නෑ. ප්‍රධාන කෙනෙක් කැමති නෑ වෙන කෙනෙක් යටතේ ඉන්න. නමුත් මේ තාපසිනන්ස කොච්චර නිහතමානී සිතින්ද කියන්නේ, අනේ මට අවවාද පෙන්වා දෙන, මටත් ආචාර්යවරයෙක් වෙන කෙනෙක් ඉන්නවා නම් කොච්චර හොඳද කියලා හිතුවා කියනවා. ඉතින් මටත් මේ ගුරුසිත උපදවාගෙන වාසය කරන්න තියෙනවා නම් කොච්චර හොඳද, එවන් වූ ගුරුවරයෙක් මට නැහනේ කියලා වාසය කළා ඒ ගැන හිතමි. ඉතින් මෙයා කල්පනා කළා, එහෙනම් මම විසින් යම්කිසි පුද සත්කාර කළ යුතු, ගෞරවය දැක්විය යුතු උතුමෙක් හොයාගන්න ඕනේ. මම විසින් හොයාගන්න ඕනේ ගරු සත්කාර දැක්විය යුතු එහෙනම් උත්තමයන් වහන්සේ නම කියලා මෙයා මොකද කල්පනා කරේ. එබඳු උතුමෙක් අසුරු කරගෙන වාසය කරන එකට මට හොඳයි. එතකොට මට අවවාදත් ලැබෙනවා, මගේ අඩුපාඩුත් පෙන්වා දෙනවා, මට මගේ ජීවිතය හදාගන්න පුළුවන්. එහෙම ගුරුවරයෙක් ඉන්නේ කොච්චර හොඳද කියලා කල්පනා කළා. එහෙම කල්පනා කරද්දී එහෙම කිසිවෙක් හොයාගන්න බැරුව ගියා. එතකොට එහෙනම් බුද්ධ දේශනාවේ තියෙනවා ඇසුරු කරනකොට මෙන්න මේ අය ඇසුරු කරන්න එපා. තමාට වැඩිය සීලයෙන් පහත්, සමාධියෙන් පහත්, ප්‍රඥාවෙන් පහත් අය ඇසුරු කරන්න එපා. ඇසුරු කරොත් මොකද වෙන්නේ? ඇසුරු කළා එයාගේ දෙයක් පුරුදු කරගත්තොත් පිරිහෙනවා. අනුකම්පාවෙන් ඇසුරු කරන්න, හැබැයි එයාගෙන් ලබා ගන්න දෙයක් නැහැ කිව්වා. ඇයි? සීල සමාධි ප්‍රඥා කියන ගුණයෙන් අඩුයි, පහත්. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාළ සමාන අදහස් තියෙන කෙනෙක්, සමාන සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ඉන්න කෙනෙක් ඇසුරු කරන්න කිව්වා. පිරිහෙන්නේ, පිරිහෙනවද එතකොට? නැහැ. ඇයි? දෙන්නෙක් ඊට සීල කතාව, සමාන සීලෙන් යුක්ත නම් සීල කතාව, සමාධි කතා දෙදෙනගෙම සමානයි. ගෞරව දක්වලා, සත්කාර දක්වලා, බුහුමන් දක්වලා ඇසුරු කරන්න කියනවා තමන්ට වැඩිය සීලෙන් උසස්, සමාධියෙන් උසස්, ප්‍රඥාවෙන් උසස් අය. දැන් එතකොට මේ තාපසින්නාංශ හෙව්වේ කවුද? තමන්ට වැඩිය ඇසුරු කරන්න, ගරු කරන්න කෙනෙක්. හැබැයි හොයාගන්න බැරුව ගියා. ඊට පස්සේ මොකද කළේ මේ තාපසින්නාංශේ? නොගැඹුරු යූර ඇති මනාකොට සුදෝසුදු වැලි තලාව ගැවසීගත් ඒ අසපුව ළඟින් තමයි ගංගාවක් ගලන්නේ. වැලි තලාව, සුදු වැලි. ඊට පස්සේ ඒ නදියේ නම ආමරිකා. ආමරිකා කියන නදියේ ළඟට ගිහිල්ලා වැලි එකතු කළා. මොන කල්පනා කරන විදිය? වැලි එකතු කරලා ඒ එකතු කරපු වැලි වලින් හැදුවා සෑයක්, වැලි සෑයක්. සාමාන්‍යයෙන් වැලි එකතු කළාට පස්සේ සාමාන්‍යයෙන් වැලි වලින් සෑයක් හදන එක අමාරුනේ. තව මොනව හරි එකතු කරන්න ඇති මේක පිහිටන විදිය. ලස්සන්ට උපමට්ටම් කරලා අර වැලි තලාවේ හැදුවා වැලි සෑය. දැන් අපි දැකලා තියෙන පුංචි ළමයි වුණත් ඔය වැල්ල තියෙනකොට ඒකේ එකතු කරලා, වැලි එකතු කරලා ඒක නිකන් සෑයක් වගේ හදලා මල් ගහලා වඳිනව නේද? ඒක අපි පුරුදු වෙලා තියෙනවා, අපි දැකලා තියෙනවා. එහෙම සිත පහදවාගෙන වැඳලා දිව්‍ය ලෝකෙ ගිහින් තියෙනවා වැලි සෑයකට. දැන් බලන්න මේ වැලි සෑයක් හැදුවා මේ තාපසින්නාංශේ උපමට්ටම් කරලා. මෙහෙම හිතුවා, භවය කෙලවර කළා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසායි මේ සෑය කියලා කියන හැදුයි. එහෙම හිතලා කියන හැදුයි. તો ධාතුන් වහන්සේලා තැම්පක් කළා නෑ ඒක. හිතින් හිතුවේ කවුරුද සා කියලාද? භවය කෙලවර කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසායි මේ ධාතු සෑය කියලා ධාතු සෑය හැදුයි. එහෙම හදලා උන්වහන්සේ අරමුණු කරගෙන, මං ඒ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන ගෞරව දක්වනවා කියලා නම් වැඳ නමස්කාර කළා. මෙයාට ඉරිදි තියෙනවනේ දැන් තාපසින්නාංශට. ඉරිදීෙන් රන් මල් මැව්වා, රත්තරම් මල් මැව්වා. රත්තරම් මල් 3000ක් මැව්වා. චූටි 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 රත්තරන් පාට මල්
තුන්දාහක් සරසලා අර සෑය සැරසුවා. එතකොට ඈතට පේනවා රත්තරම් පාට වැලිත් අතරමැදින් පේන වැලි සෑය රත්තරම් මල් ගවසපු 3000කින් යුක්ත හිතේ මවා ගන්න ඉති. සෑයක්. සෑයක් කියන්නේ රුවන්වැලි සෑය වගේ මහා ලොකු සෑයක් නෙමෙයි, පුංචි සාමාන්‍ය වැල්ලි තියෙන වැලි සෑයක්. අඩි 10ක් විතර උස කියලා හිතන්නකෝ, අඩි 5ක් 6ක් විතර උස මල් ගවසපු ලස්සන සෑය, උපමට්ටම් කරපු වැලි වලින් හදපු. ඉතින් මේ වැලි සෑය ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන මල් 3000ක්වත් පූජ කළා. හටගත් ප්‍රීතිය ඇතුව දැන් හරි සතුටක් තියෙනවා හිතේ. දැන් අපිත් එහෙම පුණ්‍ය කර්මයක් කළාට පස්සේ හිතේ සතුටක් තියෙනව නේද? බුදුගුණ සිහි කර කර මහසෑය වටේ ඇවිදලා තැනක වාඩි වෙලා පිරිත් කියලා එහෙමතර අපිට හිතට හරි සහනයක් තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ආවා වගේ දැනෙනවා. බෝධින් වහන්සේ ළඟට ගිහින් බෝධි අමදලා වන්දනා කරනකොට ශාස්ත්‍රුන් වහන්සේ ළඟට ආවා වගේ දැනෙනවා. හිතට සතුටක් උපදිනවා. ඉතින් අන්න ඒ වගේ ඒ සතුටු සිතින් යුතුව, ප්‍රීති සිතින් යුතුව ඇඟිලි බැඳගෙන වන්දනා කළා. උදේ සවස අර ධාතු සෑය වන්දනා කළා. ධාතු සෑය භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන උදේ හවස වන්දනා කළා. දැන් අපි බුදුගුණ මෙනෙහි කළ වඳිනව නේද? ඒ විදිහට උදේ හවස. හැබැයි දැන් මේ අපි හැම වැන්දට මේ විශේෂයෙන් මේ තාපසින්නාසේ තව එකක් හිතලා තියෙනවා ඒ සෑය වඳිනකොට. කොහොමද? එහෙම ඇඟිලි බැඳගෙන වන්දනා කරනකොට, උදේ වන්දනා කරනකොට උදේ කාලේ හිතනවා මෙහෙම, අද දවස පුරා හවස් වෙනකම්ම ශාස්ත්‍රුන් වහන්සේ මගෙත් එක්ක ඉන්නවා කියලා හිතුවා කියලා. දැන් ඔබ හිතන්නකෝ, ඔබ නිවසේ ඉන්නකොට අපි කෙනෙක් දැක්කහම වරදක් කරන්න බය හිතන කෙනෙක් අපිත් එක්ක ඉන්නවනම් අපි සංවර වෙනවා නේද? බුදුරජාණන් වහන්සේ තවන් එක ඉන්නවා කියලා හිතන්නකෝ. අපේ නිවසට වැඩම කරලා අද හවස් වෙනකන් ඉන්නවා කියලා අපි වචනයක්වත් වරදී කියලා බය හිතනව නේද? අපි වෙන කෙනෙක් එක කතා කරත් බොහොම සංවරයෙන් කතා කරනව නේද? එහෙනම් සංවර බවක් අපේ ඇති වෙනව නේද? ඇයි හිත තුළට එතකොට අපි හිතමු කාමනිශ්චිත කල්පනාවක් ආවොත්, කාම අරමුණක් ආවොත් අපි මොකද කරන්නේ? ඉක්මනට මේක බැහැර කරන්න කල්පනා කරන. ඇයි හේතුව? බුදුරජාණන් වහන්සේ මේක දැනගත්තොත්. ඊට පස්සේ ද්වේෂ සහිත සිතක් ආවොත් අපට හිතෙනවා බුදුරජාණන් වහන්සේ මගෙත් එක්ක ඉන්නවා, භාග්‍යතුන් වහන්සේ මේක දැනගත්තොත් හොඳ නැහැ නේද? ව්‍යාපාද සිතිවිල්ලක් එනවා, නැත්නම් විහිංසා සහගත සිතිවිල්ලක් එනවා. එතකොට අපි දැනගන්නවා මේ සිතිවිල්ල මම හිතන එක හොඳ නැහැ, බුදුරජාණන් වහන්සේ මගෙත් එක්කම ඉන්නවා. ආන්නේ විදිහට උදේ කාලේ තමන් බුදුරජාණන් වහන්සේට වන්දනා කළ, සෑයට වන්දනා කළ හිතුවා කියනවා, අද හවස් වෙනකම්ම බුදුරජාණන් වහන්සේ මගෙත් එක්ක ඉන්නවා කියලා. එහෙම හිත හිත යම් කාම නිස්සෘත වූ විතර්කයක් හටගත්තද, ව්‍යාපාද මුල් කරගෙන හටගත්තද, හිංසාව මුල් කරගෙන හටගත්තද, විතර්ක අහිත පිණිස පවතින ආන්නේවා ප්‍රත්‍යවේක්ෂා කරමින්. ප්‍රත්‍යවේක්ෂා කියන්නේ නුවණින් විමස විමස දුරු කළා කියනවා. දැන් අපි උදේට වන්දනා කරනකොට භාග්‍යතුන් වහන්සේගේ ගුණ සිහි කළා වන්දනා කරනකොට අපි ඕක හිතෙනවා. අපිට ඒක බැහැර වෙයි. අපි සුපුරුදු පරිදි අපේ දවස් අපි ගෙවනවා. නමුත් මේ තාපසින් වහන්සේ කොච්චර සංවර වෙන්න, නිහතමානීව සංවර වෙන්න කැමතිද කියන්නේ මොකද හේතුවේ? අද හවස් වෙනතුරු ශාස්ත්‍රුන් වහන්සේ මගෙත් එක්ක ඉන්නවනේ. එහෙනම් මගේ සිතට අකුසල සිතවිල්ලක් ආවොත් මේක ඉක්මනින් මම බැහැර කරන්න ඕනනේ, මේක හොඳ නෑනේ කියලා හිත හිත අර අකුසල් සිතවිලි වලට හිතට එන්න දුන්නේ නෑ. හොඳ බලන්න උපක්‍රම. එහෙනම් මේ අපේ ජීවිතේ ජය ගන්න තියෙන්නේ මොකෙන්ද? මේ සිත ජය ගන්න තියෙන්නේ මොකෙන්ද? උපක්‍රමයෙන්. මොකෙන්ද? උපක්‍රමයෙන්. දැන් අපි කියමු මෙහෙම, ඔබ දැන්
නාන්ඩ කියලා ගියොත් ගඟට ඔබ අරන් යනව නේද ශරීරයේ කුණු අතුල්ල ගන්න මොනව හරි දෙයක් සබන් හරි අරන් යනව නේද අපි ඊට පස්සේ ඇඟ උලන මොකක් හරි දෙයකුත් සබනුත් අරගෙන ගිහින් හොඳට සබන් ගාලා පිරිසුදු වෙනවා එතකොට කායිකව අපි පිරිසුදුයි හැබැයි ඒ වගේ මනස පිරිසුදු කරන්න අපි යම් දෙයක් කරනවාද නැහැ ආන්නේකට තමයි මේ උපක්‍රමයක් ඕනේ. එහෙනම් කය පිරිසුදු කරන්නත් උපක්‍රමයක් ඕනේ වගේ හිත පිරිසුදු කරන්නත් තියෙන්නේ උපක්‍රමයකින්. ඒකට තමයි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය. නැත්තම් මේ සිත් වහගන්නවා මොන වගේද? මේ සංසාරේ කෙලවරක් නැතුව අපි දුකට අරන් යන්න හේතු වෙච්ච මේ අකුසල් සිතිවිලි වලින්. ඒ නිසා උපක්‍රමයෙන් මේක ගොඩ දා ගන්න තියෙන්නේ. මේක මටත් හොඳ නෑ මේ කන්නයටත් හොඳ නෑ මේ සිතිවිල්ල දෙපිරිසටම හොඳ නෑ මේකෙන් නිවන අහුරලා යනවා මේකෙන් මට මේවා සිතුවොත් මට පෞරස් වෙනවා කියලා එහෙම කල්පනා කර කර තමයි හිත ජය ගන්න තියෙන්නේ ඉතින් මේ තාපසින්නාංශ ඒ විදිහට ඔන්න හවස් කාලේ ආවා හවස් කාලේ ආවට පස්සේ මොකද හිතන්නේ හවසත් ගිහින් වන්දනා කරනකොට මල් පූජ කළා මේ වැලිසෑ හවස හිතනවා හෙට එළි වෙනකන් ශාස්ත්‍රු වහන්සේ මගෙත් එක්ක ඉන්නවනේ බලන්න එහෙනම් මුළු දවසම කුසල් සිත තුල රඳවගන්න යම් මහන්සියක් අරන් තියෙනවා එහෙනම් මේ ජීවිත අවබෝධය පිණිස හිත හසුරුවද්දී අපිට මොනවද ඕනේ වීරිය ඕනේ සිහිය ඕනේ නුවණ ඕනේ මේ කුසල ධර්මයන් නැත්තම් කවදාවත් මේ හිත කියන එක නම් ගොඩගන්න බෑ සතර අපායෙන් වළක්වන්න අමාරුයි අකුසලයටමයි යන්නේ මේ චපල හිත අකුසලයට මැදිලා යනවා ඉතින් ඒ නිසා උපක්‍රමශීලී මේ තාපසින් වහන්සේ මෙහෙම අකුසල විතරක බැහැර කරමින් පින රැස් කරගත්ත ජීවිත කාලේ මෙහෙම කරගෙන කෙලෙස් වසඟයට හිත යන්න දෙන්නේ නැතුව අකුසල් සිතිවිලි දුරු කරමින් වාසය කළා. සෑය සිහි කරද්දී ඇතිවෙන්නේම බුද්ධ ගෞරවය කියන. දැන් ඕගොල්ලන්ට මහ සෑය ළඟ යනකොට මොකද්ද තේරෙන්න ඕනේ හිතෙන්න ඕනේ මොකද්ද? ධාතු සෑය දැක්කම අන්න රුවන්වැලි සෑය කියලා ඇඟිලි දික් කරලා පෙන්නලා සාදු කියලා යන එකද තවත් එකක් තියෙන්න ඕනේ. ඒ තමයි අහසේ තරු කැට පරදින්ද ඇස් දන් දුන්න බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑමේ තියෙන්නේ. එහෙනම් අහසේ තරු කැට ඔබට පෙනෙනකොට රාත්‍රියේ ඔබට මොකද්ද හිතෙන්න ඕනේ? අනේ අපේ බුදුරජාණන් වහන්සේ මේ තරු කැට පරදින්ද සසරේ ඇස් දන් දීලා තියෙනවනේ. ධාතු සෑය පේනකොට මොකද්ද හිතෙන්න ඕනේ? මේ වැඩ ඉන්නේ අපගේ භාග්‍යතුන් වහන්සේ. මේ අහසේ තරු කැට පරදින්න ඇස් දන් දුන්න බුදුරජාණන් වහන්සේගේ ධාතු සෑයෙන මේ වැඩ ඉන්නේ කියලා හිත පහදව ගන්න ඕනේ. එහෙම තමයි හිත පහදවගෙන කුසල් සිත රඳව ගන්න තියෙන්නේ. ඉතින් ඒ විදිහට මේ තාපසින් වහන්සේ බුද්ධ ගෞරවයෙන් සිහි කර කර අර අකුසල් සිතිවිලි බැහැර කළා කියනවා. බැහැර කරමින් මිත්‍යා විතර්ක බැහැර කරමින් වාසය කළා. දැන් අර චූටි දරුවෙක් බඩගාගෙන යනකොට බිම එයාට ගිනි අඟුරක් අහු වුණොත් අතට මොකද කරන්නේ යා? ඉක්මනින්ම අත අහකට ගන්නවා. ආන් ඒ වගේ අකුසල් සිතිවිල්ල හිතට එනකොට ඉක්මනින්ම බැහැර කළා. අන්න සම්වර වෙච්ච හැටි. එහෙනම් ඒකට කැමති වෙන්න හොඳ නැහැ. පවත්වන්න හොඳ නැහැ. ඉතින් ඒ විදිහට වාසය කළා. කාලයාගේ ඇවෑමෙන් මේ ලෝකේ පොදු ධර්මතාවයක් කියන මරණය කියන එකට මටත් මූණ දෙන්න වුණා කියනවා. ඊට පස්සේ කලුරිය කොට දැන් ධ්‍යාන වඩලන තියෙන්නේ ගිහින් බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. එහෙනම් ධ්‍යාන වඩපු කෙනෙක් කොහෙද ගිහිල්ලා උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ධ්‍යාන වඩපු අය ධ්‍යානෙන් නොපිරිහි වාසය කරා නම් කෙලින්ම ඊළඟ ගිහින් කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකේ උපදින්නේ. ඉතින් මේ බ්‍රහ්ම ලෝකේ ඉපදුනා. එහි දිවි ඇතිතා වාසය කොට බ්‍රහ්ම ලෝකේ යම් තාක් හිටියද බ්‍රහ්මායුෂ දිවි ඇතිතා වාසය කොට තෞතිසා දිව්‍ය ලෝකේ උපන්නා. දිව්‍ය ලෝකයක් තියෙනවද?
හයක් මේ දිවි ලෝකයෙන් තවතිසාවේ එක දෙවි කෙනෙක් ගියාවස 3,60,00,000 අන්න එහෙ තමයි සග්දෙමිඳු ඉන්නේ. ඉතින් තවතිසා දෙව්ලොව 80 වරක් සක්‍ර දේවීන්ද්‍රයා වෙලා ඉපදුනා. ඔන්න පින දැන් විපාක දෙන්න එන විදිය. මොකද්ද පින? අර වැලි වලින් හදපු සෑයට වැඳ වැඳ කුසල් සිත රැක ගැනීම. ඒකේ පින කොහොමද එන්නේ? 80 වරක් සක්විති රජතුමා වෙලා ඉපදුනා. ඊළඟ කියනවා 300 වරක් මේ මුළු ලෝකෙම පාලනය කරන 23 මහා පුරුෂ ලක්ෂණේ යුක්ත සක්විති රජතුමා වෙලා උපන්නක. දැන් මේ කාලේ ඉන්නවද සක්විති රජවරු? ඇයි හේතුව? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්න කාලයක සක්විති රජවරු පහළ වෙන්නේ නෑ. සම්මා සම්බුද්ධ ශාසනයක් තියෙන කාලෙක තවත් බුදු කෙනෙක් පහළ වෙන්නේ නෑ. එහෙම වෙන්නේ නෑ. මේ යුගය කාගේද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තියෙන යුගය. තව බුදුවරු පහළ වෙන්නේ නෑ. මේ බුද්ධ ශාසනේ අතුරුදහන් වුණාට පස්සේ තමයි පසේ බුදුවරු පහළ වෙන්නේත් සක්විති රජවරු නම් පහළ වෙන්නේ. ඒකට පුණ්‍ය සංස්කාර ඕනේ. ඒක අපි හොඳට තේරුම් ගන්නු නැත්නම් අපි වෙන මිසදුටු අදහස් වලට යනවා. ධර්මයේ දන්නේ නැත්නම් ධර්මය අපි ඉගෙනගෙන නැත්නම් ඕ අන්න බුදු කෙනෙක් පහළ වෙලා අන්න පසේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා අපි ඒවට රැවටෙනවා. ඉතින් ඊට පස්සේ මේ කලුරිය කරලා ඉපදුනාට පස්සේ සක්විති රජ වෙලා 300 වාරයකුයි සක්‍ර දේවීන්ද්‍රයා වෙලා 80 වාරයකත් ඔන්න ඊළඟ මනුෂ්‍ය ලෝකේ උපදිනවා. මනුෂ්‍ය ලෝකේ උපදිනවා. ඉපදුනහම 10,000,000 කිරිමවවරු තමා පිරිවරාගෙන ඉන්නවා කියලා. බලන්න එයාට ඒ කියන්නේ ආහාරයෙන් හිගයක් නැහැ. ඉපදුනාට පස්සේ කිරිමවවරු එයාව පිරිවරාගෙන උපස්ථානෙට ඉන්නවා කියන 10,000ක්. 10,000ක් කියන්නේ 100 වැඩි කිරීම 100,000ක්. එක්කද සමහර දරුවෝ උපදිනකොටම අම්මට කිරි නැහැ. එහෙම නැද්ද? ඔබ දැකලා නැද්ද? බලන්න කිරිමවවරු උපස්ථානයේට ඉන්නවා බලා ගන්නම ඉන්නවා කිරිමවවරු ලක්ෂයක්. ඉතින් මේ කියනවා ඒ විතරක් නෙමෙයි කියනවා ඒ උපදුණු කුමාරයාගේ ශරීරයේ දූවිලි රැඳෙන්නේ නැහැ. කුණු රැඳෙන්නේ නැහැ. දහඩිය දාන්නේ නැහැ. දාඩියෙන් තෙත් වෙන්නේ ශරීරය මහා මගේ ශරීරයේ ප්‍රභා කියන හරි දීප්තිමත්. හේතුව මොකද්ද කියනවා? සෑය පිළියම් කිරීමේ විපාකයි කියනවා. සෑය හොඳට පිරියම් කරලා අර හදපු එකේ විපාක. දැන් අද වුණා ගරා වැටිච්ච සෑයවල් තනනවනම් ඒ වගේම ආව පැහැවෙච්ච සෑයවල් පිරියම් කරනවනම් මේ විපාක එන්නේ. ඊළඟ කියනවා ආශ්චර්යයක් කියනවා ආමරිකා නදිය ළඟ වැලිසෑය කරලා අචල වූ නිවන් පදයේ පැතුවද මට ඒක ලැබුණා කියලා. ඊගෙන අමා මහ නිවන සාක්ෂාත් කරන්න මට උපකාර වුණේ මොකද්ද? අර වැලිසෑය හදලා හිතුවා කියනවා මේ කෙලෙස් සහිත සිත දුරු කර මට අමා මහ නිවන් සැප ලැබේවා කියලා හිතුවා කියනවා. ආන් ඒ නිසා කියනවා මට මේක ලැබුණා. ඊළඟ කියනවා යම් කිසි අයුරකින් මා ඒ ප්‍රතිපත්තියේ යෙදුනාද ආනේ ප්‍රතිපත්තියේ යෙදීම තමයි මට උපකාර වුණා කියන්නේ. ඉක්මනින්ම අරහත් ඵලයට පත් වෙන්න සසර දුකින් එතෙර වෙන්න නිවන් පදේ සාක්ෂාත් කරන්න හේතුනේ මොකද්ද? අර කුසල්සිත වාසය කිරීම. ඔව්. ඊළඟ කෙනා බලවත් පුරුෂයෙක් සාගරයට වැටුණාට පස්සේ එයා ඒ සාගරයෙන් එතෙර වෙන්න දර කෑල්ලක් අරගෙන ඒකෙන් එතෙර වෙලා පීනලා යනවා වගේ දර කොටයක මට පුලින සෑය තනපු එකේ විපාක සසරින් එතෙර වෙන්න උපකාරයක් වුණා. එහෙනම් අපි පූජා කරන මලක් වෙන්න පුළුවන් අපිට සසරින් එතෙර කරවන්න උපකාර කරන. අපි ආර්ය සංඝයා විසී දුන්නු දානි හැඳක් වෙන්න පුළුවන් අපට සසර දුකින් එතෙර වෙන්න උපකාරයි. මේවා හොඳට හිතට ගන්න ඕනේ. මේ තුනුරුවන් පහළ වෙච්චි පුණ්‍යවන්ත යුගයක අපි මේ ඉන්නේ. මේවා ඔක්කොම අහිමි වෙලා යනවා
අපි මරණයට පත්වනාට පස්සේ. ඊළඟ දේශනා කරනවා ඒ තාපසින් වහන්සේ කියනවා යම් කර්මයක් කළාද ඉතා කුඩයි ඒක නමුත් ලැබිච්ච ඵලය මහත් ඵලයක් කියලා. කළේ මොකද්ද? වැලි සෑයක් හදලා රන්මල් පූජ කළා සිත රැකගෙන වැඳගෙන හිටපේක කියනවා. නමුත් අචල වූ නිවන් පදේ වෙන ශ්‍රේෂ්ඨ දෙයක් ලබන්න ඒක උපකාර කළා කියනවා. ඉතින් මම මගේ මනුස්ස ලෝකේ මව්පියෝ හරි සැදැහැවා. හරි ශ්‍රද්ධාවන්ත අම්මයි තාත්තා කෙනෙක් ළඟ තමයි ඉපදිලා තියෙන්නේ. ඒ අය බුදුරජුන් සරණ ගියපු අය. අන්න ඒ අය දෙදෙනම නිර්වාණ පදය සාක්ෂාත් කරපු අය. ඒ කියන්නේ නිර්වාණ පදයෙන් සෝවාන් ඵලයට පත්වෙච්චි දෙන්නේ අම්මයි තාත්තයි. ශාසනයට අනුව තමයි ඔවුන්ගේ ජීවිතය ගෙව්වේ. ඉතින් ඔවුන් සෝවාන් වෙච්ච අම්මයි තාත්තා කෙනෙක් ළඟ තමයි මෙයා ඉපදිලා තියෙන්නේ. බෝධියෙන් ගිලිහුණු බෝ පොතු. ඔන්න තාත්තා කරලා තියෙන දේ. බෝධින් වහන්සේගෙන් ගිලිහුණු බෝ පොත්තක් අරගෙන ඇවිල්ලා පුංචි රත්තරන් කරඬුවක දාලා වැඳ වැඳ තමයි හිටියේ කියනවා අපේ තාත්තා. එතකොට මේ පුංචි කුමාරයා මනුස්ස ලෝකේ එනකොට තාත්තා කොහොමද හිටියේ? අම්මයි තාත්තයි තෙරුවන් සරණේ පිහිටපු අහිංසක යුවලා. තාත්තා මොකද කරන්නේ? අර බෝධින් වහන්සේගෙන් ගිලිහුණු පොත්තක් අරගෙන රත්තරන් කරඬුවක දාලා ඔය චූටි කුටියක් හදාගෙන වැඳ වැඳ ඉඳලා තියෙනවා. බුදු කුටියක්. ඒක ඔබ බලන්නකෝ. දැන් අපිත් තියෙනව නේද බෝපත්‍රයක් අරගෙන ගිහින් කරඬුවක දාලා වැඳ වැඳ ඉන්න අය අපි දැකලා තියෙනවා. අහිංසක. ඉතින් මේ විදිහට සදහැසිතින් වන්දනා කර කර හිටි පොහෝ දවසේ මාගේ පියාණන් අර ස්වර්ණ ස්තූපයේ බැහැරට ගත්තා. ඇතුළේ අර වීදුරු වලින් එහෙම ආරක්ෂා කරලා තියෙන්නේ නැති මොකක් හරි ක්‍රමයකින් එළියට ගත්තා කියන මේ පුංචි පුතාට පෙන්නන්න. අර රන් කරඬු එළියට ගන්නකොටම ඕ ශාක්‍ය පුත්‍ර වූ බුදුරජුන් හමුවේ මෙන් අපි নমස්කාර කළා කියන බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉන්නවා කියලා හිතේ තියාගෙන ධාතු සෑයට ඒ කියන්නේ අර පුංචි ධාතු රන් කරඬුට වැඳගෙන ඒ ශනේම ඒ වඳිද්දිම අතීතේ මා විසින් කළ පුලින තූපය මට සිහි වුණා කියනවා. තමන්ක එතකොට අවුරුදු 7යි මේ පුංචි පුතාට. මේ චූටි කුමාරයාට අවුරුදු 7යි තමන් අතීතේ කරපු වැලිසෑය සිහි වුණා කියනවා. ඒ ස්තූපය දැක ඒ ශනේම පුලින තූපය ගැන මට සිහි වුණා. ඒ ආසනේ හිටගෙනම බලාගෙන ඉන්නකොට සකල ක්ලේශයන් ප්‍රහාණය කර අරහත් ඵලයට පත් වුණා කියනවා. එතකොට මේ කුමාරයා ගිහි ඇඳුම් පිටින්ම තමයි අරහත් ඵලයට පත් වෙලා තියෙන්නේ. අවුරුදු 7යි. දැක්කද පින එන විදිය. ඉතින් ඊට පස්සේ මේ තමන්ගේ දෙමාපියන් මේ නිකලෙස් වෙච්ච පුංචි කුමාරයාත් අරගෙන ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට අරගෙන ගිහින් පැවිදි කළා. ඉතින් උප්පත්තියෙන් හත් හැවිරි දෙවුණු මේ පුංචි රහතන් වහන්සේ ඇස් පහකින් බැබළුණු බුදුරජාණන් වහන්සේ ළඟ ඒ ගුණ දැක උපසම්පදා බවට පත් වුණා. උපසපන් භික්ෂුවක් බවට පත් වුණා. ඉතින් ලදරු මා විසින් පුංචි අවුරුදු 7 මං විසින් බුද්ධ ශාසනය කළ යුතු දේ සම්පූර්ණ කරගත්තා. ශාක්‍ය පුත්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ශාසනය කළ යුතු දේ සම්පූර්ණ කළා. මහා වීර වූ ඍෂි වහන්සේ වන ඒ භාග්‍යතු වහන්සේගේ ශාසනයේ සියලු බය වෛර ඉක්මවා ගින් සකල ක්ලේශයන් ප්‍රහාණය කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් බවට පත් වුණා. ඒකට හේතු වුණේ රන් මල් පූජා කරපු පින කියන. රත්තරන් මල් 3000ක් මවල පූජ කරපු එක උපකාර වුණා කියනවා. ඉතින් මා විසින් මේ සියලු ක්ලේශයන් දැව්වා. සියලු භවයන් නැසුවා. ඇත් රජකුබෙන් බැඳුම් සිඳ බිඳ ආශ්‍රව රහිතව සසර දුකින් එතර වුණා. ඉතින් සිව්පිලිඹියාව අෂ්ඨ විමුක්ෂ ෂඩ් අභිඥා ආදී උතුම් ගුණයන්ද මගේ ජීවිතේ මා සාක්ෂාත් කරගත්තා. මේ වනාහි පුලින තූප තේරාපදානයයි කියනවා. එතකොට මේ ස්වාමින් වහන්සේගේ නම වෙන පුලින තූප ස්වාමින් වහන්සේ කියලා. පුලින කියන්නේ වැලි වලින් සෑයක් තනවපු භික්ෂුව කියලා නමින්
තමයි භික්ෂුන් වහන්සේලා දැනගත්තේ. ඉතින් මේකෙන් තේරෙනවා අපිට මොකද්ද තේරෙන්නේ? අපි කරන පුංචි දෙයක් නමුත් ශාස්ත්‍රුන් වහන්සේ අරමුණු කරගෙන නම් කරන්නේ ඒකේ පොන්නේ ඵලය මහත් ඵලයක් පිණිස අපට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ රහතන් වහන්සේ සසරේ රැස් කරගෙන හිත පහදවාගෙන සිත රැකගෙන කරපු මේ පුණ්‍ය කර්මය ඔබත් සතුටින් අනුමෝදන් වෙන්න. වැලි වලින් හදපු සෑයක් මුල් කරගෙන රන්මල් ගවසා සිත තුළ ක්ලේශයන් ප්‍රහාණය කොට අමා නිවන් පදේ වචල පදේ නිවන සාක්ෂාත් වේවා කියලා අරමුණු කරගෙන වාසය කරපේ උත්තමයන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ උතුම් මහරහතන් වහන්සේලා යම් ශාන්ත වූ නිවන් පදයක් අවබෝධ කොට වදාළද අපටද මේ පුණ්‍ය සංස්කාරයන්ගේ ආනුභාවයෙන් අපටද සසර දුකින් එතර වීම පිණිස මේ පින් උපකාර වේවා කියලා සාදුකාරය. පුණ්‍යානුමෝදනාව කවුරු සාදුකාරය පවත්වාද? අද දින අසිරිමත් දම්සක දහම් දේශනාව සඳහා අනුග්‍රහායක දායකත්වය දරන්නේ එප්පාවල පදිංචි කරුණාසේන අමරකෝන් මහතා සහ එම මහත්මියගේ දරු දැරියන් ඇතුළු මේ පින්වත් පිරිස. ඉතින් ප්‍රධාන අරමුණ දෙපාර්ශවයේම මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම පැමිණි හැම දිනාටම සිත ශාන්ති යහපත සැලසීම පිණිස මේ පින් උපකාර වේවා කියන අදහස. ඉතින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වේවා, සැපවත් වේවා, ධාර්මික ආරක්ෂා රැකවරණ සලසා දෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපගේ පින්වත්ලක ස්වාමින් වහන්සේටද මේ පින් අනුමෝදන්ව නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා, උතුම් ධර්ම අවබෝධය පිණිස මේ පින් උපකාර වේවා කියලා සාදු. ඒ වගේම රැසුර සියලුම පුණ්‍ය ධර්මයන් මේ පින්වතුන් නමින් දෙපාර්ශ්වයේම මිය පල්ලව ගිය ඥාති හිතයිසින්ට පල්ලව සැපේ සැනසෙල්ල පිණිස මේ පින උපකාර වේවා. ඒ වගේම නල්ලච්චි පුරාණ ගල් විහාර වාසි ස්වාමින් වහන්සේලා ඇතුළු ආධාර උපකාර කළ සියලුම උපාසක උපාසිකාවන්ටත්, ඒ වගේම මේ පහබී ගම්මානයේ සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී සුවපත් වේවා. ඒ වගේම පහබී ගම්මානයේ මියපල්ලවගේ යම්තාක් ඥාති හිතයිසින් ඇද්ද ඒ හැම දෙනාගේ සැපේ සැනසෙල්ල පිණිසත් මේ පින් උපකාර වේවා කියලා සාදුකාරය. දායකත්වයේ දරු කරුණාසේන අමරකෝන් මහතා සහ පියාණන් වන යහපත් හාමි පියාණන් සහ මෑණියන් ශීලවති අමරසිංහ යන අයටත්, කල්යාණවිති මහත්මියගේ පියාවන උක්කුබණ්ඩා පියාණන්ටත්, මවවන පොඩි මෙණිකේ මෑණියන්ටත් පිම්පිනිස සම්පත් අමරකෝන් මහතාට පිම්පිනිස මේ පින් සම්පූර්ණ කළා කියලා සඳහන් කළ තිබෙනවා. ඒ හැම දිනාට සැපේ සැනසෙල්ල පිණිස මේ පින් උපකාර වේවා. ඒ වගේම දායකත්වයේ දරු පවුල්වල සිළුමු දෙනාටත්, ඒ වගේම මේ පින්කම සඳහා සම්බන්ධන මේ පුංචි දුවදරුවන් ඇතුළු සෑම සිළු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ පින් උපකාර වේවා කියලා සාදුකාරය. මහමෙවුනා වාසි සිළු පින්වත් ස්වාමින් වහන්සේලාට, ඒ වගේම ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සිළු රටවාසී ලෝවාසී සිළු ස්වාමින් වහන්සේලාට, අනගාරික මෑණියන්ට, අනගාරික පාසක පින්වතුන් ඇතුළු සිළු දෙනාට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සිළුම සමාජික පින්වතුන්ට, ශ්‍රද්ධා ධර්මාසික ධර්ම දාන සමාජිකයන් ඇතුළු සිළු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ රැස් කළ පින උපකාර වේවා කියලා සාදුකාරය. ඉතින් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාග්ය වාසනා උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. 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 නමෝ බුද්ධාය.
නමෝ බුද්ධාය 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 මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.